නිවන්දකීමට අවශ්‍යයි කියන කාරණය අපි විමසුවා. මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකය දුක් ලෝකයක්. කොහෙන් ගත්තත් කොච්චර සැපයි කිව්වත් කවදා හරි දුකෙන් කෙලවර වෙන තැන මේ ලෝකේ. එතකොට රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධ පහ මේ දුක්ඛස්කන්ධයේ බව කෙටියෙන් පැහැදිලි කළා. දැන් අදත් තාමත් ඒ දුක්ඛස්කන්ධය එහෙමම තමයි. මගෙත් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබගෙත් හැම දිනාගේම දුක්ඛස්කන්ධයන්ගේ අඩුවීමක් සිදු වෙලා නැහැ. මේ ස්කන්ධයන්ගේ පැවැත්ම යම් මොහතක හෝ තියනවද ඒ හැම මොහොතක්ම දුකක් වශයෙන් දකිනවා. ඒ නිසා බුද්ධ ආදී ආරයන් වහන්සේලා අවබෝධ කොට වදාළ මේ නිර්වාණ ශාන්ති කිසිම දුකක් නැති තැන ශාන්ති ලක්ෂණ නිවීම. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ ආදී වශයෙන් එදා විස්තර කළා. ඒ ශාන්ත ප්‍රනීත සියලු සංස්කාර සංසිඳුණු. කෙටියෙන් ගත්තොත් මොනවද මේ සංකාර? කාය සංකාර අස්සාස පස්සාස දෙක සංසිඳනවා. නිරෝධ සමාපත්තියේදී සිදුවන දේ තමයි මේ කියන්නේ. වචී සංකාර විතක්ක විචාර දෙක සංසිඳනවා. මනෝ සංකාරවල වේදනා සංඥා දෙක සංසිඳනවා. සංඥා වේදිත නිරෝධයටපත් වෙනවා. එතකොට මේ සංකාර සංසිඳන සියලු උපදි රාග දේශ මොහ කෙලෙස් අත්හැර දැමුවා. තණ්හා ක්ෂය කළා. තණ්හක් වේ තණ්හා විතිරි නැතිව නිරුද්ධ කළා. විරාගෝ රාගෙන් දුරස් වුණා. නිරෝධෝ නිරුද්ධ කළා. කෙලෙසුන් නිබ්බාණං නිවීමයි. නම් මේ නිවීම සොයාගෙන අපි යන ගමන භාවනාවක් වශයෙන් ආරම්භ කළේ බුදුගුණ භාවනාව. බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදුගුණය සිහිපත් කරගමු. අර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් අරසිඳලු බැවි අරහන් නම් වෙනවා. කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහන් නම් වෙනවා. සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු බැවින් අරහන් නම් වෙනවා. රහසින්වත් පවක් නැති අති පාරිශුද්ධ සන්තානෙති බැවින් අරහන් නම් වෙනවා. මේ කෙටි අර්ථ. දැන් මේ අර්ථවලම විස්තරය තමයි අපි දැන් මොහොතකට පෙර සත්ගායනා කළේ. දැන් මේ සත්ගායනාවේදී ශාන්තව ඒවා කරනකොට ඒ මොහොතේම හිත සංසිඳෙනවා. බුදුගුණ වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ දෙසර නැමී ගස සිතක් අපට ඇති වෙනවා. සැදැහැ සිත ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ අපි ළඟ වැඩ ඉන්නා වගේ හැඟීමක් ඇති වෙනවා. එතකොට පවට නැමෙන හිත පවෙන් වළකිනවා. ලැජ්ජා බය උපදිනවා. පාපයට මාස්සල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා නෙවෙද? එම නිසා මා මේ පව කරන එක සුදුසු නෑ. සතර අපායට පත් නොවීමේ වාසනා ශක්තිය ලැබෙනවා. බුදුගුණ භාවනාව දිගට දියුණු කරගෙන යනකොට හිතසක්වල නොඋපදින්න මිත්‍යා දෘෂ්ටි උපතක් නොලබන්නට සම්මාදිට්ඨිය ලබන්නට බුදුපසේ බුදු මහරහතන් වහන්සේ වැනි ආර්යයන් වහන්සේලා සසරදී මුණ ගැසෙන්නත් දුර බැහැර ගිටියත් භාග්‍යවතුන් වහන්සේලා අප වෙත වැඩම කරවීම සිදු වෙන්නත් හේතු වෙනවා මේ බුදුගුණ භාවනාව. එනස සිහි කරගන්න සාරා සංකල්ප ලක්ෂයකට පෙර දීපංකර පාදමූලේදී සුමේද බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සසර ගමන ගැන නොසිතා ඒ දුක ගැන නොසිතා අතටපත් නිවන් අතහැර ඔබ අප වැනි අසරණ සත්‍යයන් කෙරේ කරුණාවෙන් සසරට බැසගත්තා. බුද්ධෝහං බෝධිස්සාමි. මම අවබෝධ කරගෙන සත්‍යයන් ණයටත් අවබෝධ කරවන්නෙමි. මුත්තෝහං මෝචේ පරේ. මම දුකින් මිදිලා අන් අය දුකින් මුදවන්නෙමි. තින්නෝහං තාරයිස්සාමි. සංසාරෝගා මහබ්බය. මහත් බය ඇති සසර සයුරෙන් එතෙර වෙලා මම නිවනට පත්වන්නෙමි. ඒ වගේම අන් අයත් සසර සයුරෙන් එතෙර කරන්නෙමි. දැන් මේ සසර ගමන කියලා ගන්නකොට සසර සයුර සසර කතර සසර දියසුලිය කියන නම් වලින් හඳුන්වන සංසාර වටය වටගමන. දැන් මේ හැමතැනම වෙලා තියෙන මොකද්ද? අනාදිමත් සංසාර ගමනේ අපි ඉපදෙමින් මැරෙමින් ස්කන්ධයන්ගේ නොසිඳී පැවැත්ම තමයි මේ ගමන් කරන්නේ සසර ගමන කියලා. එතකොට මේ සසර සයුරට වැටුණා කියන්නේ දැන් සයුරකට වැටුණොත් පීනගෙන යන්න තරම් දුරක් අපිට යන්න බැරි තරම් ඒ තරම් දුරයි. අසරණ භාවයක් දැනෙනවා. පිහිටක් නැහැ වගේ. ඒ වෙලාවේ සද්දරමේ නැමැති නෞකාවක් ආවොත් ආන්නේ සසර සයුර ඉන්න කෙනා එකට ගොඩ වුණොත්
එයා පරතරයට පමුණවනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ධර්මයේ සරණ ගිහිල්ලා ධර්මයේ පිළිපදින කෙනා සද්ධර්ම නෞකාවෙන් පරතරයට සසරින් එතරට නිවනටපත් වෙනවා වගේ. එසේම සසර කතර කියන්නේ වැලි පිරිච්ච ගස් වතුර ආදී කිසිවක් නැති තැනන්නේ කතර කියන්නේ. මේ සංසාර ගමනත් ඒ වගේ හරි දුක්ඛිත ගමනක් මේක. බොහොම දුක ඇති තැන් වලට වැටෙනා. ඉතින් සේම භූමියක් හමු වුණා වගේ තමයි මේ සද්ධර්මය හමු වුණා කියන්නේ. ඒ සද්ධර්මය පිට කරගෙන යාට සසර කතරින් එතර වෙන්න ඒ වෙලාවේ වාග්ය ලැබිලා තියෙනවා. දැන් ඔබට ඒක ලැබිලා තියෙනවා. ධර්මය හමු වෙච්ච වෙලාව. මේ සසර කතරින් සසර සයුරින් එතර වෙන්න. ඒ වගේ සසර දියසුලියක්. මේක වට ගමන් කරන දෙයක්. දිය පහරවල් දෙක එකතු වෙච්ච තැනදී දෙපැත්තට හමු වෙච්ච තැනදී මේ සුලිය හැදෙනවා. අහුවෙන අහුවෙන හැමදේම යටට ඇදගෙන යන ගතියක් තියෙනවා. නන දුකට අදින ගතියක් මෙතන තිබෙනවා. ඉතින් මේ දුකින් මිදිලා සියලු සත්‍යයන් දුකින් මුදවනවා කියන එක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරමුණ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දීපංකර පාදමූලයේදී නියත විවරණ ලැබුව ජීවිත පරිත්‍යාගයෙන් මඩමත වැතර සිටින වෙලාවේ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ ශ්‍රී ලබා දුන්නා මතු සාරා සංකල්ප ලක්ෂයක් ගිය තැන ලෞතර බුදු බවට පත් වෙනවාය. මෞපියන් දෙදෙනා මේ සුද්ධෝදන මහමායාන් දෙපළය සාරිපුත්ත මහමුගලන් දෙන මහන්සී අග්‍ර ශ්‍රාවකතුමන් වෙනවා. කේ මෞපල වන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා වෙනවා. ආනන්ද ස්වාමින් වහන්සේ අග්‍රපස්ථායකයන් වහන්සේ වෙනවා. ඔය කියන විස්තරය එතෙන් පටන් පාරමී සිහි කරමින් අදහෙට ලැබෙන දෙයක් වගේ අපි බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී පාරමී පුරාගෙන ආවා. ආහසේ තරු පරදින තරම් ඇස් සොපුටා දන් දුන්නා. මහසෛරි ජල පරදින තරම් ලේ දන් දුන්නා. පොළොවේ පස් පරදින තරම් එක මස් දන් දුන්නා. දානාදී පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පූර්ණේ කරමින් ආවා. එසේ විත් මේ මනුලව පහළ වුණ අවසානාත්ම භාවේ මහා මායා මව් බිසවගේ මව් කුස පිළිසිඳගෙන දසමස්ස වැයමේ ලොම්බිනි සාල උද්‍යානයේදී විසඟ පුන් පොහෝ දිනේ බිහි වෙලා බොහොම සුවදායක විදියට හැදිල වැඩිලා වර්ෂ 16 විවාහපත් වුණා යසෝදරා උත්තමාවිය සමග. අවුරුදු 29 රාහුල කුමාරයා උපන් දිනේම තම සිඟිති පුතුණුවන් සිපසනසන්නේවත් නැතුව සියලු සත්‍යයන් දරුවන්සේ සිතා බෝස්ථානන් වහන්සේ ඒගේ ඉන්නෙක් වුණා. එසේ නික්මිලා වර්ෂ 6 දුෂ්කර ක්‍රියා කරලා 35 වියේ ජයශ්‍රී මහා බෝති මූලයේදී වෙසඟ පුන් පොහෝ දිනේ සපිරිවාර මාර පරාජය කරමින් මේ කෙලෙස් අරසිඳලමින් කෙලෙස් සතුරන් නසමින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. දසබල ඥාන සට්ට සාධාරණ ඥාන ආදී කොට සර්වඥන් වහන්සේ නමක්, ඒ කියන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි මේ භාවනාවෙන් සිටුවෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේම දජග්ග සූත්‍රයේදී මේ බුදු ගුණ පාඩය අපිට දේශනා කළා. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් නම් වනසේක. මේ සිහි කිරීමෙන් පවා නිවුණු ගතියක් සැනසුණු ගතියක් අපට ඔබට දැනෙනවා. ඒ නිසා ඒ භාවනාව වැඩි වැඩියෙන් වඩන්න ඉස්සෙල්ලා ඒ වඩනකොට ශ්‍රද්ධාව දිඳුරන් දිනුනු වෙයි. අනතුරුව ඉතුරු මෛත්‍රියාදී කමටහන් වඩමින් අපිට ඉස්සරහට ගමන් කරන්න